सह हुदेकलाकर ඇති ප්‍රදේශවල හැර සෙසු පළාත්වල පාසල් පෙර පාසල් සහ දිවස්වරකු මධ්‍යස්ථාන අද දින විවෘත කෙරුණා. මෙහිදී ප්‍රාථමික අංශ පෙර පාසල් සහ දිවස්වරකු මධ්‍යස්ථාන අද දින විවෘත කෙරුණේ මාස 3කට පසුව වීම විශේෂත්වයක්. සියලු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ සියලු පාසල් ක්‍රියාකළ යුතු අතර ළමයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ වගකීම එක් එක් පාසලට වෙන් වූ විදුහල්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති කමිටුවට පැවරෙනවා. මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද उपदेश संग्रहयद मेवन विट पासल वेत निकुत कर ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ. මේ අද දින පාසල් ආරම්භ වීමෙන් අනතුරුව විවිධ ප්‍රදේශවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසලට පැමිණි ආකාරයයි. පසුගිය වාරයේදී පාසල් පැමිණීමේ දක්නට ලැබුණු අඩුව මම හිතන්නේ මේ වාරයේදී මේ නව වර්ෂයේදී දක්නට නොලැබෙවි කියලා ඒ තරමටම දරුවෝ ඉතා උනන්දුවෙන් පාසල් පැමිණ තිබුණා. සෞඛ්‍ය අංශයේ නිලධාරී ඒ නිලධාරීන් පාසලේ සෞඛ්‍ය ආරක්ෂිත පාසල සූදානම් කිරීමට අපට දායක වුණා. විශේෂයෙන්ම සාන්ත ජෝන් ගිලන්රත හමුදාවේ නිලධාරීන්ට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. අවදානමක් තියෙනවා. ඉතින් අවදානමක් තුනයි කියලා මේක කවද නතර වෙයිද කවුරුත් දන්නේ නැහැ. ඒක ළමයි කවාසියන් ඉන්නත් බෑ. ආරක්ෂාව උපරිම සියයස්කෝ බයක් නැහැ ඒක. එහිදී බොහෝ ප්‍රදේශවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ පැමිණීම ඉහළ මට්ටමක පැවති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. අද ඊටමත් උද්‍යෝගයෙන් අපේ ගුරු මණ්ඩලය සහ සිසු දරුවන් පාසලට පැමිණෙන බව අපිට පෙනී යනවා. පාසලේ ගුරුවරුන් අද සිට සූදානම් වෙලා ඉන්න දරුවන්ගේ පසුගිය කාලය තුල අඛණ්ඩව කරගෙන යාමට අපහසු වූ ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා දායක වෙන්න මේ අතර පාසල් වෑන් රොතරිය දුරන් අද සිය ගැටලු පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. දෙමාපියෝ දැන් මේ වෙනකොට ළමයි කොටස ළමයි ගෙනියනවා පාඩබස් වල. ඒක කරන්න එපා කියන ඉල්ලීම අපි කරනවා. මොකද හේතුව අපි මාස 8ක් රැකියාව නැතුව ඇවිල්ලා තියෙන්නේ. ඉදිරියටත් අපිට මේ විදිහට කරන්න උනොත් අපි සම්පූර්ණ ශේෂ්ත්‍රයෙන් අපිට අයින් වෙන්න සිද්ධ වෙනවා. ඒක නිසා අපි ගෞරවයෙන් දෙමාපියෝගේ ඉල්ලීමක් කරනවා. කරුණාකරලා ළමයි ටික නැවත එවන්න ඉස්කෝලවල වලට සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අපි යොදලා තියෙනවා. අපි දරුවා ආරක්ෂා කරගන්න නැවත ළමයි එවන්න. දැන් ළමයිත් අඩුයි. අපේ මේ වෘත්තිය කරගෙන යන්න බැරි තත්ත්වයක් වෙලා තියෙනවා. ගිය අවුරුද්දේම මාස 2යි අපි ගියේ. නමුත් අපේ ලීසින් වාරික ඒවා ගෙවන්න තියෙනවා, පොල් ජීවත් කරන්න තියෙනවා. මේ වෘත්තිය ඉස්සරහට කරගෙන යන්න බැරි තත්ත්වයක් තියෙනවා. මම හිතන්නේ රජය මේකට මැදිහත් වෙලා අපිට සහනයක් ලබා දෙනවා නම් ඒක ලොකු දෙයක්. ළමයි ඉන්නවද අද වෑන් එකේ? ළමයි නෑ අද එච්චර. ළමයි 4 දෙනා හිටියේ. ඈ 4 දෙනා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. वीडियो ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.